ना सर, भगवान के आगे बहादुर रटाव सामांतर श्रेणी वाल संख्या रटाव तो सामांतर श्रेणी इसल तेरू मदर सामांतर श्रेणी लक्षणीय එයාගේ අනියා දැන් උදාහරණයකට අපි 2 4 6 8 කියලා ගත්තොත් මෙයාගේ අනියාත පද අතර පොදු අන්තරයක් තියෙනවා. පොදු අන්තරය නියත. ඒ කියන්නේ මෙයා පොදු අන්තරය හොයන්නේ මම මේ පාඩම පොඩක් මුලින් මතක් කරනවා. पुदुअरे होयानी पशुपति बेरपदे अड़क अमतर मे आगे तीन समीकरण तुना सामन एन इकाईम पद समीकरण इलाकोनी सामना समीकरण समांतर श्रेणी पलविनी प्रश्न अभी पहात रटावली समांतर श्रेणी संख्या रटावली बलांडे वेद मेदेना पलवनी तीन पहा रिनाट इकोलहा दर पहाई रिनाटाई इकोलहा दर मेदेना विनती है रिनाट अड़करा पहाकोटना रिन अटाई पहाई दुण मेदेना इकोलह अड़करा रिनाट अरे अड़कोटेना पलवनी सामांतर श्रेणी मेक सामांतर श्रेणी मेदने पहाई अटाई मेदने पोदुअरे अटे पहा तुनाई मेदने पोदुअरे इकोल अटा तुनाई मेदने इकोल अटा तुना मेक सामांतर श्रेणी मेदने देखेंगे का किया में काई हतरे देगा किया में देखाई अटे हतरा किया में तुन हतरा इधर में का समांतर श्रेणियां क्यों नहीं नहीं मैं तो ना दहाइंग अटेन दहाया किया में रीना देगा हाइंग अटा किया में रीना देगा हतरे हाया किया में रीना देगा ये ना एक समांतर श्रेणियां क्यों ना अरे अरे ईलंगड़े की ना अभी जाए पालमो पादे एक जाए पौधों अंतरे तुम्हें देवना समांतर श्रेणी का मूल पाद हाथर लिया अन्ने मुकादे पालेवेनी पादे एक का पौधों अंतरे थोड़ा मूल पाद हाथर पालेवेनी पादे එකයි පොදු අන්තරේ 3යි කියන්නේ මෙයාට 3ක් එකතු කරාම 4යි ආයි මෙයාට 3ක් එකතු කරාම 7යි ආයි මෙයාට 3ක් එකතු කරාම 10යි එතකොට එනම් මොනවද 1 4 7 10යි බලන්න ඒ දෙවෙනි ප්‍රශ්නයේ උත්තරේ 1යි 4යි අතයි 10යි පළමු පදයේ 42 ද පොදුවන්තරයේ ඍණ 2ද වෙන. ඒතර 42 න් 2 2 අඩු කරන්න. පළවෙනි පදයේ 42යි. ඒකෙන් 2ක් අඩු වෙනවා. එතකොට එන්නේ 40යි. ඊටෙන් 2ක් අඩු වෙනවා 38යි. ඒකෙන් 2ක් අඩු වෙනවා 36යි. පළමු පදයේ 3ද පොදුවන්තරයේ සමා 5ද වෙන සමාන්තර ශ්‍රේණියක අටවෙනි පදේ හොයන්න. දැන් මේ වගේ වෙලාවට ලේසිම වැඩේ පළවෙනි පදේ 3යි. පොදු අන්තරය 5යි නේ.
සමාන්තර ශ්‍රේණියක අට ඕනි නම් අපිට මේක ලියලා හදන්න පුළුවන් 5යි 3යි 8යි 8යි 5යි 13යි 13යි 5යි 18යි 18යි 5යි 23යි 23යි 5යි 28යි 28යි 5යි 33යි 33යි 5යි 38යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 වෙනි පදේ 38 කියලා. ඔහොම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාට හරි T8 Tn සමානයි A කියන්නේ 3යි ඒ කියන්නේ 3යි ඒත් ඒ කියන්නේ සමීකරණය මතකයිනේ Tn සමානයි ඒ කියන්නේ ඉන්දින 1යි D ඒ දන ඉන්දින 1යි D එතකොට පුතේ ඒ කියන්නේ 3යි ඒ n කියන්නේ 8 වෙනි පදේ 8 වෙන 1යි D කියන්නේ 5යි එතකොට 8න් එකක් 7යි अतर सामांतर श्रेणी पलवी पदे तीय पत्न पदे पनाधुअर इतकोट पलवी पदे पौधुअ පළවෙනි පදේ 30යි a කියන්නේ 30යි පස්වෙනි පදේ d 5 කියන්නේ 50යි එහෙනම් අපෙන් ගන්න පොදු අන්තරය පොදු අන්තරය දැන් දන්න සමීකරණය ආදේශ කරන්නේ t e n සමානයි a දන हतराई डी उत्तरे हतर पद हतर मूल पदे अहान සමානයි 26යි මේ 26න් සමයක් අඩු කරා ඒක සමානයි a එතකොට 26න් 9ක් කියන්නේ 17 දැන් පළවෙනි පදේ 17 පළමු පදේ 50ද 6 වෙන පදේ 26 වෙන සමාන්තර ශ්‍රේණිය පොදු අන්තය. එතකොට ඒක හොයනකොට T6 25යි. A 50යි.
අපෙන් අහන්නේ D. ඒතර TN සමානයි A දන N වෙන 1යි D. එතකොට TN කියන්නේ T6 කියන්නේ 25යි. A කියන්නේ 50යි. දන N කියන්නේ 6 ඍජ 1යි. එතකොට පුතේ 25න් 50ක් අඩු කරන්න. 6න් යන්නේ 5 5 කරක් B. හරි. එතකොට මෙතන උත්තරේ 25න් 50ක් ගියාම ඍණ 25යි. ඒක 5යි Dට සමානයි. දෙපැත්තම 5න් දෙන්න. එතකොට එනවා 25න් 5ක් ගියාම බෙදුවාම ඍණ 5යි. D සමානයි ඍණ 5ක් කියලා එනවා ඒක. ඒක D සමානයි ඍණ 5යි. සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ 10යිද පොදු අන්තරයේ 4ද? අවසාන පදයේ 34ද නම් මෙම ශ්‍රේණියේ පද ගණන හොයන්න. එතකොට 34 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න. 34 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න. A කියන්නේ 10යි. B කියන්නේ 3යි. TN කියන්නේ 34යි. නම් TN හොයන්නේ N. එතකොට TN සමානයි A දන එන්ඩින එක් පාරයක් B. උරේ TN කියන්නේ එතකොට 34යි. A කියන්නේ 10යි. එන් තමයි දැන් හොයන්න ඕන. B කියන්නේ 3යි. 34ෙන් 10ක් අඩු කරන්න. එතකොට එනවා 24යි. එන්ඩින එක් පාරයක් B මේක ගුණ කරන්න. ගුණ කරනවා කිව්වේ මෙයා මෙයාගෙන් ගුණ කරනවා මෙයා මෙයාගෙන් ගුණ කරනවා 34න් 10ක් ගියාම 24යි ඒක සමානයි 3න් n ඍණ 3 මේ ඍණ 3 මේකට ගේනවා ධන 3ක් විදිහට එතකොට 24 ධන 3 මේ දෙන්න එකතු කරාම 27යි. ඒක සමානයි 3n. දෙදන්න 3නේ. එතකොට n සමානයි 9යි. එහෙනම් මේ කීවෙනි පදයේද 9 වන පදයේ. හරි, ඒක එතකොට එහෙමයි හොයන්නේ. ඔන්න මුල් සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත ගණන් ටික. පද ගණන 9යි. පහත දැක්කන සංඛ්‍යාවට අදින ගුණෝත්තර ශ්‍රේණියක්. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ පොදු අනුපාතයක් තියෙන. එහෙනම් පසු පදේ බෙදන්න පෙර පදේ හැම වෙලාවෙම. ඒතර මෙතන 10 පහට බෙදුවට පස්සේ 2යි 20 10ට බෙදුවාම 2යි 40 20ට. එහෙනම් මේක ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. ඍණ 16 8න් බෙදන්න. එතකොට එන්නේ ඍණ 2යි. ඍණ 32 16න් බෙදන්න. එතකොට එන්නේ ධන 2යි. එතකොට මේක ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. මෙතන 10 20න් බෙදුවාම භාගයයි. 5 10න් බෙදුවාම භාගයයි. විතරක් භාගයක ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. 9 81න් බෙදුවාම 9න් 1. 3. මේ පසුපදේ බෙදීම පෙරපදේ. ඒකට ගන්න වෙන්නේ. එතකොට පසුපදේ 9යි පෙරපදේ 81යි. මෙතෙන්ද 3 වරක් 3යි මෙයාට 3 වරක් 9යි. නවරක් එකයි නවරක් එකයි මෙයාට නවරක් 9යි. ඊළඟ එක මේ දෙන්න ගත්තොත් 3 බෙදන්න 9. මෙතන 3 වරක් එකයි 2. මෙතන 1 බෙදන්න 3. එතකොට මේක ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. එකට එකේ ඉන්නේ 9න් එකනේ. හරි, පසුපදයේ බෙදීම පෙරපදේ.
ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය හොයන්නේ පසුපදයේ බෙදීම පෙරපදයේ. පොදු අනුපාතයට අපි R කියලා පාවිච්චි කරනවා. ඔගේ සමීකරණයේ තියෙන මොනීම පදයක් වන Tn සමානයි Ar n වින 1. ඒ කියන්නේ පළවෙනි පදේ R කියන්නේ පොදු අනුපාතය. පහත ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය යන. ඒතර මේ කැමැති පද දෙකක් ඉදලා මෙයා මේකෙන් බෙදන්න. ඒතර 18 6න් බෙදන්න. එහෙම නැත්නම් 54 18න් බෙදන්න. එතකොට එනවා 3යි කිය. ධන 3යි. පළමු පදයේ 4ද පොදු අනුපාතයේ 3 දෙන ගුණෝත්තර ශ්‍රේණියක 3 වෙන පදේ. පළවෙනි පදයේ 4යි පොදු අනුපාතයේ 3යි නම් ඊළඟ පදයේ 4 වරක් 3 12යි ඊළඟ පදයේ 12 වරක් 3 36යි. ඒ කොහොම ලීන එක ලේසියි නේද? 3 වෙනි පදයේ 36යි. ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදයේ ඍණ 5යි පොදු අනුපාතයේ 2යි නම් 6 වෙන පදේ. ඍණ 5 වරක් 2 ඍණ 10යි. ඍණ 10 වරක් 2 ඍණ 20යි. ඍණ 20ව 2ක් ඍණ 40යි. ඉන 40ව 2ක් ඉන 80යි. ඉන 80ව 2ක් ඉන 160යි. ඔන්න 6 වෙනි පදේ දැන් සමීකරණයෙන් මෙයන් නැතුව කිටි පේපරේ ආපු ප්‍රශ්නයක් කොහොම කටුකොලේ කියලා උත්තරේ දැම්මත් ලකුණු දෙනවා ඕගොල්ලන්ට. හරි. ගුණෝත් ඔයින සමීකරණය දාලා හදන්න පුළුවන්. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදයේ tn සමානයි 2යි වාරයක් 3යි ලෙස දෙවෙනි ශ්‍රේණියේ පළමු වන හා දෙවන පදේ. ඒක පළවෙනි පදේ හොයන්නේ මොකද්ද? පළවෙනි පදේ 2යි. समीकरण टीएन समान दिवार पलवेनी पदे हो पलवेनी पदे इन नोट इकदा පාත ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය වෙන මෙයා මෙයාගෙන් බෙදන්න ඍණ 24 8න් බෙදන්න. එහෙම නැත්නම් 72 ඍණ 24න් බෙදන්න. එතකොට එනවා 3 ඍණ 3යි කියලා. මුල් පදයේ 5ද පොදු අනුපාතයේ 2ද වෙන ගුණෝත්තර ශ්‍රේණියක 8 වෙන පදේ ලබා ගත හැකි प्रकाशने पलवेनी पद tn समानाई a वारयक r n ऋण 1 දැන් අපිට ඕන මොකද්ද පළවෙනි පදේ 5යි r පොදු අනුපාතේ 2යි n කියන්නේ පුතේ 5න් එකක් අඩු වෙනවා නෑ sorry 8න් එකක් 8වෙනි පදේනේ 8වෙනි පදේ යන්න 8න් එකක් අඩු වෙනවා එතකොට මේ සරල කරන්න පුළුවන් පහ වැඩි කිරීම 2/7 බාන්නේ පදේ තියෙන 2/7 කියලා ගමාදී ඥාය නම් උත්තරේ ඒක මුල් පද ප්‍රශ්න 15 වුණා තේරුණාද ඉතින් ওই જાති ප්‍රශ්නයක් විභාගයට අහන්න විභාගයට එන්න පුළුවන් තියරි කැලියෙ ඊළඟට මේක එන්න පුළුවන් රචනා මාදිලිය ප්‍රශ්නයක් එතකොට කියනවා බලන්න මැරතන් ධාවකේ ඌණීම් සඳහා පිටිනයක් වටා දුන ආකාරයේ පළමු දවසේ වට 2යි දෙවැනි දවසේ වට 5යි තුන්වැනි දවසේ වට 6යි ආදී වශයෙන් දින 12ක් ඌණීම් කරනවා එහෙනම් මොකද්ද පළවෙනි දවසේ වට 2යි ඊළඟ දවසේ වට 5යි ඊළඟ දවසේ 8යි. එතකොට දැන් පොදු අනුපාතය දැන් තේරෙන්න ඕන ඕගොල්ලන්ට. මේ අය දෙන්න අතර වෙනස 3යි. වට 3ක තමයි වෙනසක් තියෙන්නේ. හරි. එතකොට මේක තමයි පළවෙනි පදය. A.
මේ තමයි පොදු අන්තරය. හරි. පට දින 12ක් යනවා. එතකොට මේ විදිහට මේ තියෙන්නේ T1 T2 T3 ඔය විදිහට T12 වෙනකන් යනවා. හරි. ඔන්න ගාන. ඔය විදිහට සංඛ්‍යා දාලා හදාගන්න. ඊළඟට කියනවා ඔහු දුවන වටකරන පිළිවෙල සමාන්තර ශ්‍රේණියක පීඨන බව පෙන්වන්නලු. එතකොට කොහොමද පෙන්වන්න වෙන්නේ? පළමු දිනය වට දෙකයි. දෙවන දිනය වට පහයි. දෙවන දිනය වට අටයි. එතකොට දෙකයි පහයි අටයි. පළවෙනි පාරට මේ දෙන්නගෙන් පහෙන් අඩු කරන්න දෙකක්. එතකොට තුනයි. ඊළඟට අටෙන් අඩු කරන්න පහක්. එතකොට තුනයි. ඒතර පොදු අන්තරයේ හේතුව ලියන්න ඕන. පොදු අන්තරයේ නියත බැවි මෙය සමාන්තර ශ්‍රේණියක් වේ. හරි. පොදු අන්තරේ නියත බැවි මෙය සමාන්තර ශ්‍රේණියක් වේ. හරි. ඊළඟට පස්වන දිනේදී ඔහු දුවන වටකරණේ කියන්නේ පුතේ පස්වෙනි පදේ හොයන්න කියන්නේ. එහෙනම් ඊ දැන් අපි දන්නවා කීයද? දෙකයි. පොදු අන්තරේ දන්නවා තුනයි. අහන්නේ T5. ඒක දන්නේ නැහැ. එහෙනම් අපි පාවිච්චි කරන්නේ Tn සමානයි A ධන ඉන්දින එක්වරයක් T. එතකොට A කියන්නේ දෙකයි. N කියන්නේ පුතේ පහරින එකයි. D කියන්නේ තුනයි. එතකොට දෙවාරයක් පහෙන් එකක් හතරයි. හතරවරක් තුන. එතකොට එන්නේ දෙක දන හතරවරක් තුන 12යි. එහෙනම් 14යි. වට 14ක් දුවන. දෙවෙනි එකට උත්තරේ. ඊළඟට දොළොස්වන දිනේදී ඔහු දුවන වටගණන හොයන්න. දොළොස්වන දිනේ කියන්නේ T12. තුන්වෙනි එක දොළොස්වන T12 තමයි අපෙන් අහන්නේ. ඒක අපි දන්නේ. ඒ දන්නවා දෙකයි. D දන්නවා තුනයි. එහෙනම් Tn සමානයි A ධන n ධන එක් වාරයක් T. A කියන්නේ පුතේ 2යි. n කියන්නේ දැන් 12 වෙනි පදේ අඳා 12න් එකක් අඩු කරන්න, ඒක වැඩි කරන්න 3ට. එතකොට 2යි 12න් එකක් 11යි. 11 3 33යි. 33යි 2යි 35යි. එහෙනම් එයා 12 වෙන සතිය දුව 12 වෙන දවසේ වට 35ක් දුවන. හරි. 12 එනම් පළ 12 වෙනි පදේ. එතකොට මෙන්න මෙතන 12 වෙනි පදේ 35ක් කියලා දැන් ආවා. හරි. ඊට පස්සේ කියනවා පිටනේ වටයක් දෙමිදී ඔහුගේ වයන දුර ප්‍රමාණය මීටර 200ක් නා. 12 වන දින ඔහු දුවන ප්‍රමාණය කිලෝමීටර වලින් සොයන. ඒක වටයක් 200යි. 12 වෙනි දවසේදී වට 35ක් දුවනවා. එහෙනම් 12 වෙනි දවසේදී දුවන දුර එක් වටයක් කිලෝමීටර මීටර 200යි. වට 12ක්. එතකොට වට 35ක්.
35 වැඩි කරන්න 200. 35 ඒවා දෙකක් 70යි. අගට බිංදු 2යි. මීටර 7000යි. ඒක කිලෝමීටර් කරන්න බෙදන්න 1000යි. එතකොට එනවා කිලෝමීටර 7ක්. කිලෝමීටර් 7ක්. समीकरण पावित कर එතකොට n කියන්නේ 12යි 12 වෙදීම 2යි a කියන්නේ පළවෙනි පදයේ වට 2යි නේ l කියන්නේ 35යි එවනේ දාවි පළවෙනි පද 2යි එතකොට 35යි 2යි 12 වෙදීම 2 කියන්නේ 6යි 35යි 2යි 37යි 6 වරක් 37 කියන්නේ 6 වරක් හදා 42 n 2 4ක් ඉතිරි 6 වරක් කරන 18යි 4යි मत कर එරණයි ඩොට එස් එන් සමීකරණේ පාවිච්චි කරලා තමයි දුවපු මුළු දුර හොයන්නේ මේ තියෙන්නේ දුවපු මුළු වට ගණනේ එතකොට දුවපු මුළු වට ගණන හරි පැරණි පොකුණක ජල පෘෂ්ඨයක් මත ව්‍යාප්ත වන ඇල්ජී විශේෂයක් සෑම පැයකට වරක් සෑම පැයකට වරක්ම තම ජීව ප්‍රමාණය දෙගුණ කරනවා. හරිද? දෙගුණ කරනවා කියන්නේ දෙකෙන් ගුණ වෙනවා කියන එක. හරි? ජනවාරි මාසේ පළමු වනදා පෙරවරු 6ට. දැන් පැයකට වරක්. හරිද? ජල පෘෂ්ඨයේ මත සිටි ඇල්ජී ජීවීන් සංඛ්‍යාව 25යි. එහෙනම් හිතන්න 25යි ඊළඟ පැයේදී මෙයා 50ක් වෙනවා. ඊළඟ පැයේදී මෙයා 100ක් වෙනවා. ඊළඟ පැයේදී මෙයා 200ක් වෙනවා. ඊළඟ පැයේදී මෙයා 400ක් කරන ඔන්න ඔය විදිහට යන්නේ. එතකොට මෙතන පෙරවරු 6යි. එතකොට ඊළඟ පැය වෙනකොට මේක පෙරවරු 7යි. මේක පෙරවරු 8යි. මේක පෙරවරු 9යි. මේක පෙරවරු 10 වෙනවා. ජනවාරි පළවෙනිදා පෙරවරු 11 වෙනකොට. එහෙනම් පෙරවරු 11 කියන්නේ මේක දෙගුණ වෙනවා 800යි. ඇල්ගී ජීවීන් සංඛ්‍යාව ඔන්නෝම ඉතලා හදන්න පුළුවන් 800යි. ඇල්ගී ජීවීන් සංඛ්‍යාව 1600ක් වන්නේ වෙලාව කීයද? එතකොට 1600 වන්නේ ඊළඟ කීයද? මේ ඊළඟ ඊළඟ පැයේදී මේක දෙගුණ වෙනවනේ. මේක 1600ක්. වෙලාව කීයද? මධ්‍යාහන 12යි. තේරුණාද? ජනවාරි පළවෙනිදා රාත්‍රී 12ට ජල පෘෂ්ඨයේ වර්ධන ඇල්ගී ප්‍රමාණය. එතකොට හිතන්නේ පැය 18කට පස්සේ ඒ කියන්නේ 18 වෙනි පදේ හොයන්න කියන්නේ. ඕකේ හොයන්න වෙන්නේ. එතකොට මේ තියෙන්නේ A. එතකොට D R කියන්නේ 2යි. එතකොට අහන්නේ 18 T 18. අයි පැය උදේ 6 ඉඳන් රාය 12 වෙනකොට රාය 18ක් මේ තියෙන්නේ. ඒක අන්දායි 18 වෙනි පදේ ගත්තේ. A ද නැහැ. sorry A R එන්නේ නේක. එතකොට a කියන්නේ 25යි r කියන්නේ 2යි 18 වෙන එකයි. එතකොට ලොකු ගාණක් එනවා. 2 17 වෙනි බලය 2
මෙතන එනවා ඔත් කොහොම තිබුණත් හරි මේ මොඩල් එක විදියට සර 25 ස්වරක් 1,37,072 අය 19ක් ඒක මෙහෙමනේ උදේ 6 වෙනකොට 25ක් ඉන්නවා ඊළඟට 7 8 9 10 11 12 13 ඒ කියන්නේ හවස එක හරි එහෙම හිතන්නකෝ उदय हाई वेट हत अट नवे दुलाहाून हतर हत अट नवे दुलाहा तमाय मेक इक देख තුන හතර පහ හය අට අට නවය දහය එකොළහ දොළහ දහතුන දාතර පහළව දාසේ පැයට කොට ගත්තුත් දාසයයින එතන පණහයි ඔන්න ඔච්චරක් වෙනවා එල් කී එතකොට 12 වෙනකොට අතෙන්දි ගන්න වෙන්නේ 18 වෙනකොට මෙතන ඉන්නේ 2 17 බලමු පොඩ්ඩක් මේක වැඩි කරන්න ඕන 25
පැය 19කට පස්සේ 19 ඉරින 1යි. එතකොට මෙතන ඉන්නේ 18යි. එතකොට දෙකේ 18යි කියන්නේ 25 වැඩි කරන්න 262144. එතකොට එනවා උත්තරේ 65,53,600. ඔය ඔය වගේ ගානක් මේ අවුරුද්දේ සමහර වෙලාවට එන්න පුළුවන්. මොකද දන්නවද, මේ ඔය ඔය කොරෝනානේ මේ දවස්වල තියෙන්නේ. ඔය සමාන්තර ශ්‍රේණි ප්‍රශ්නේ සමහර වෙලාවට මේ ඔය වෛරස් සම්බන්ධ කරපු එකක් එන්න පුළුවන්. ඔද වෛරස් එක ගුණන කාලේ එහෙම තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේ. හරි, තේරුණාද? එතකොට මේකේ දිග සුළු, මේක සමහර වෙලාවට ඔයාලට විභාග මට්ටමේ ආවොත් දර්ශක විදියට තියන්න කියයි සුළු කරන්න නැතුව. එතන 25 18 2 18 කියලා තිබුණා නම් හරි. මෙහෙම ලීලා හදන්න පුළුවන් දෙකෙන් වැඩි කර වැඩි කර වැඩි කර වැඩි කර. හරි, කොහොම හදුවත් විභාගයේදී ලකුණු දෙන සමීකරණය අමතකයි නා. ඔය ගුණෝත්තර සංඛ්‍යා ශ්‍රේණි ගණන් වල ඒ චාන්ස් එක තියෙනවා. සමීකරණය අමතකයි නම් අපිට පුළුවන් මේ අර සරල විදියට ගොඩනගාගෙන හදන්න. හරි, එහෙනම් ඕන්නේ ඒක මම ඊළඟ එක නම් අර උත්ති දාලා තියන්න. මේ හදලා ඉවලා තියන්න ඕන. දැන් තමයි එවන්නේ. හරි, එහෙනම් ඒක ගණන් ටික හරි. හෙටත් කරන්න ඔය යටි මාතෘකාව හෙට උදේ කාලේ එකක් තියෙනවා.